ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊළඟට මුහුණ දෙන ප්‍රතිවාදියා තමයි බංග්ලාදේශ කණ්ඩායම. බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක T20 තරඟ තුනක්, එක් දින තරඟ තුනක් එක්ක ටෙස්ට් තරඟ දෙකකට මුහුණ දෙන්න නියමිතයි. තරඟාවලිය මුලින් පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ T20 තරඟාවලිය. මේ තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව සටන් වදින්නේ බංග්ලාදේශ කණ්ඩායම මේ වෙද්දි නම් වෙලා තියෙනවා. බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබලම තුන් ඉරියව් ක්‍රීඩකයා විදිහට පසුගිය කාලේ හිටපු ශකිබ් අල් හසන්ට මේ කණ්ඩායමේ අවස්ථාව ලැබිලා නැහැ. බංග්ලාදේශ කණ්ඩායම අවසන් වතාවට ක්‍රීඩා කළ තරඟාවලියට සෙල්ලම් කළ ක්‍රීඩකයෝ 6 දෙනෙක් සංචිතයෙන් අයින් කරන්න බංග්ලාදේශ තේරීම් කමිටුව තීරණය කරලා තියෙනවා. මේදී හසන් මිශ්‍රා, සම්මි හුසේන්, අසිෆ් හුසේන්, තන්වීර් හසන්, හසන් මහමුද් දෙක්ක රොනි ටලුට්කා තමයි මේ විදිහට කණ්ඩායමෙන් ඉවත් කරන්න තීරණය කරලා තියෙන්නේ. කාලයක් බංග්ලාදේශ කණ්ඩායමේ අවස්ථාව හිමි නොවි තිබුණු මහමුදුල්ලා නැවත කණ්ඩායමට අරගෙන එන්න බංග්ලාදේශය තීරණය කරලා තියෙනවා. වසරකටත් වැඩි කාලයක් එළියේ ඉඳලා තමයි මේ විදිහට මහමුදුල්ලා T20 සංචිතයට එන්නේ. මහමුදුල්ලාට අමතරව එනමුල් හක්, මොහමඩ් නයිම්, තජුල් ඉස්ලාම්, තක්ෂින් අහමඩ් ඩෙක්ක, ඇලිස් අල් ඉස්ලාම් තමයි කණ්ඩායමට අලුතින් එකතු වෙලා තියෙන්නේ. මෙයා අතරින් ඇලිස් අල් ඉස්ලාම් තමයි අලුත් ක්‍රීඩකෙක් විදිහට කණ්ඩායමට එකතු වෙලා තියෙන්නේ. මේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව දමනය කරන්න අලුත් තුරුම්පුවක් විදිහට තමයි කණ්ඩායමට අරගෙන ඇවිත් තියෙන්නේ. අජන්ත වෙන්දිස්, මහේස් තීක්ෂණ වගේ මිශ්‍රී පන්දු යවන්නෙක් විදිහට තමයි මේ පන්දු යවන්නක් කණ්ඩායමට එකතු කරගෙන තියෙන්නේ. මේ ක්‍රීඩකයා තාමත් ජාත්‍යන්තර අත්දැකීම් නැති ක්‍රීඩකෙක් විදිහට තමයි සංචිතයට එකතු වෙන්නේ. දේශීය ලිස්ට්ේ තරඟ 7කුත්, T20 තරඟ 27කුත් විතරයි මේ ක්‍රීඩකයා සෙල්ලම් කරලා තියෙන්නේ. අපිට තියා බංග්ලාදේශයටවත් ඒ තරම් හුරු නැති මේ ක්‍රීඩකයා මොන විදිහට ශ්‍රී ලංකාවට පීඩනයක් වෙයිද කියලා අපිට තරඟාවලියේදී බලන්න පුළුවන් වෙයි. තරඟාවලිය මාර්තු මාසේ 4 වෙනිදා තමයි ආරම්භ කරන්න නියමිත. නජ්මුල් හුසේන් සැන්ටෝ තමයි බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා විදිහට නම් වෙලා තියෙන්නේ. පසුගිය කාලේ බංග්ලාදේශයට ආපු ප්‍රබල කණ්ඩායම් වලට තර්ජනයක් වුණු බංග්ලාදේශය මොන විදිහට ශ්‍රී ලංකාවට තර්ජනයක් වෙයිද කියලා අපිට බලා ගන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.